ඉතම කඩකටු කියන්න ඔබ දන්නවා මේ රටේ වසංගතයක් ආවා මේක ලෝක වසංගතයක් කොරෝනා ඒක හරහා අපේ සංසාරක කර්මාන්තය වැටුණා වසරකට ඩොලර් බිලියන 4.5 බැගින් ඩොලර් බිලියන 9ක් අපිට අවුරුද්ද කර නැති වුණා ඉතින් අපේ විදේශ ශ්‍රමිකයෝ ලක්ෂ 3ක් රස්සා නැතුව ලංකාවට ආවා ඉතින් මේ තත්ත්වෙත් එක්ක ඉන්ද මේ ලොකු ගැටලුව ආවා රටේ නිෂ්පාදනයන් හිටියා රට වහන්න වුණා රට වැටුණා සංචාරකයෝ ආවේ නැහැ ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට රටේ ඩොලර් සංචිතව නැති වෙලා අපිට අපේ ඉන්ධන ටික ගන්න ඒ වගේම බෙහෙත් ටික ගන්න ගෑස් ටික ගේන්න සල්ලි නැතු වුණා ඒක තමයි මේ ප්‍රශ්නේ උනේ ඉතින් මේක හරහා ඇතිවෙච්ච ජනතාවගේ පීඩණය ජනතාවගේ දුක බඩගින්න මේ රටේ දෙවරක් මේ රට කැරලි ගහලා රටේ සංවර්ධනය නැති කරපු තරුණ තරුණියන්ගේ ජීවිත නැති කරපු ජනතා විමුක්ති පෙරමුණ ඒකට අනුගබ්බද්ධ කණ්ඩායමක් වෙන කුමා ගුණරත්නම්ගේ පෙරටුගාමි කණ්ඩායම ඒ වගේම බලේ පැහැර ගැනීමට බලාගෙන සිටපු සජිත් ප්‍රේමදාසගේ සමග ජන බලවේගය මේ කට්ටිය ඔක්කොම පෙළ ගැහිලා හිටියා. ඒකම මේකේ තිබ්බා අර YouTube වලින් කීයක් හරි හොයාගෙන ජීවත් වෙච්ච ඔය රට්ටලා පැට්ටලා ඔය කට්ටියක් හිටියේ. ඔය කට්ටිය. මේ ඔක්කොම මරු හොද්ද බොරයි කියලා වැඩේට බැස්සා. වැඩේට බැස්සේ සිස්ටම් චේන්ජ් එකකට. වෙනසක් කරන්න. සිස්ටම් චේන්ජ් එකකට බැස්සේ. හැබැයි කරපු සිස්ටම් චේන්ජ් එකක් නෑ. හැමෝටම ඇරියස් තිබුණා ගෝඨාභයගෙන්. ගෝඨාභය කියන්නේ මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න දෙවන්ත පියවර ගත්ත කෙනෙක් ඔබ දන්නවා ඔහු පටන් ගත්තේ තමන් උදාහරණයට ඔබ දන්නවනේ වාදිනු පරහට තමා සම්මතයේ පිහිටා සිට ඔහු තමා සම්මතයේ පිහිටා සිට රටට ඔවා දුන්නා ආරක්ෂක වාහන නැති කරලා එකයි එක ආරක්ෂක වාහනය වාහන තුනයි ඔහුත් එක ගියේ පාර වැහුවේ නැ නිල නිවාසී හිටියේ නැ ලංකාවේ පළවෙනි නිල නිවාසයක් නැතුව ගෙදර ඉඳලා ආපු ජනාධිපති මිරිහාන ඉඳලා ඔහු සරල ඇඳුම ඇඳේ හරි ඔහු විදේශ සංචාර ගියේ නැහැ දෙකයි ගියේ ඒකටත් හතර දිනක් එක්කන් ගියේ හතර දින වෙගි දෙපාරක සෙනග පිරවරාගෙන එක්කන් ගියේ නැහැ වියදම් දරුවනේ පාරවල් බැහුවේ නැහැ තමන්ගේ ජනාධිපති මන්දිරයට එන්න නැතුව ගෙදරින් ඉඳන් රට පාලනය කරපු මිනිස්සු ඒ වගේම ඔහු පෙන්නුවා මගේ ෆොටෝ එක කිසිම තැනක ගහන්න එපා කාර්යාලවල පාරවල් වල මන්ත්‍රීවරුන්ගේ නම් ගහන්න එපා කියලා කිව්වා ඔහු ඊට වඩා මොකද ක්‍රියා වෙන්නේ ක්‍රියාවෙන් පෙන්නුවා වියදම් අඩු කළා එක වාහනයක් ඔහු ආනයනය කරන්නේ මුළු රටටම ආදර්ශ සැපුවා වාහන අවුරුදු 3කට ආනයනය නතර කරලා ඩොලර් නැති නිසා ලක්ෂ 5ක් වාහන ආනයනය කරනවා අවුරුද්දකට ඒ වගේ අවුරුදු 3ට සමාවන අවුරුදු 2කම හරියට ලක්ෂ 12000ක් පහ වාහන ආනයනය නතර කරලා රටට ඩොලර් 12 ඩොලර් බිලියන 12.5ක් පමණ ඉතිරි කරා. එහෙම අමාරුවෙන් තමයි මතක තියාගන්න ඔහු තමයි මේ රටේ බීවෙච්ච නායකින්ගෙන් විශේෂයෙන්ම 74 පසුව විදේශ ණය අඩුවෙන් අරගෙන වැඩියෙන් ණය ගෙවපු නායකයා තමයි ගෝඨාභය. මොකද ඔහු මා දන්න පරිදි අන්තිම කාලේ තමයි ණයක් ගත්තා නම් ගත්තේ ඩොලර් බිලියන 3ක් 4ක් වගේ. හැබැයි ඔහු ඩොලර් බිලියන 8ක් ගෙව්වා. ඔහුගේ පළවෙනි අවුරුදු දෙක තුල ණය. අන්තිමට ඔහු ණය ගත්තේ නැහැ. ප්‍රතිපත්තියක් විදිහට ඔහු කිව්වා මගේ ප්‍රතිපත්තිය ණය ගැනීම නෙවෙයි. පුළුවන් තරම් ආයෝජන වලින් ගන්න ඩොලර් ගේන ලංකාවට නිෂ්පාදනය වැඩි කළ ඩොලර් ගේන. ඔහු ණය ගත්තේ නැහැ. ඉතින් මෙහෙම නායකයෙක් තමයි රටට ණය නොවිච්ච නායකයෙක්. හැමෝම කියනවා රට ණයකාරයෙක් කරා කියලා නෑ. ඔහු ලොකු ප්‍රව්‍යාපෘති කරන ලොකු ප්‍රොජෙක්ට්ස්. මට මතකයි බඳුළු ගුණවර්ධන මහත්මයා එක්තරා අවස්ථාවක කිව්වා දියත උයන සමාවෙන්න. මේ පැත්තේ තියෙනවා මේ හෝමාගම ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න. ඔහු දුන්නේ නෑ. මොකද ලොකු මුදලක් යන නිසා. ඔහුගේ පාලන කාලය ඇතුළත දේශීය ණය වලින් තමයි ව්‍යාපෘති කරේ. ඉතින් එහෙම නායකයෙක් රටට ආදරේ රටට ණය නැති ඔහු තමයි මේ නගර සැලසුම් හැදුවේ හැම ඔබට මතකයිද නාගරික සංවර්ධන ඇමතුම ඔහු මේව පවත්වා ගත්ත දිගටම ලස්සන නගර හොඳ පාරවල් නේ වැසිකිලි මහජන වැසිකිලි මේව හදලා ඒව දියුණු කරගෙන ගිය දියත උයන හරි ඔබ දන්නවනේ නේද වැලි පාක් එක නාවල මේ ඕකේ නිර්මාණ ඔහු ලස්සනට රට ලස්සන කරා සංචාරක ව්‍යාපාරය දියුණු වුණා හැබැයි පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒක අඩාල වුණා ඒකෙන් පසුව තමයි ඔහු රට පාර ගත්තේ කොරෝනාව ඉතින් ඔහු ඉතාම අවාසනාවන්ත කාලයක රට බාරගත්ත සිස්ටම් චේන්ජ් එකකට ආපු නායකයෙක් සැබෑ සිස්ටම් චේන්ජ් එකක් ඔහු කරා
ඇත්තටම ඔහු කරපු සිස්ටම් චේන්ජ් එක කොච්චරද කියවනා ලංකාවේ පළවෙනි වතාවට කාපර්මිට් නැති වුණා පාර්ලිමේන්තුවට අප මන්ත්‍රීවරු සාමාන්‍යයෙන් කෝටි 3ක් විතර ඒ කොලේ එහෙට මෙහෙට විකුණලා ගන්න පුළුවන් ඔහු දුන්නේ නැහැ රජයේ නිලධාරි සියලුම රජයේ නිලධාරි ජේෂ්ඨ නිලධාරීන්ට ඒ කාපර්මිට් එක අහිමි වුණා ත්‍රිවිධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන්ට නීති ප්‍රතිපාලනතුමන් නිලධාරීන්ට ගරු විනසුරුතුමන්ලාට මේ හැමෝටම ඒ කාපර්මිට් එක හම්බුනේ මොකද ඔහු වාහන හරින අතර කරු නිසා ඔහුතේ ගොඩක් අය තරහ වුණා හැබැයි ඔහු කරේ හරිද ලංකා ඉතිහාසයේ නායකයෙක් විදිහට තමන්ට වාහනයක් ගෙනබ් නැති නායකයෙක් ඔව් ඒ තමන්ටවත් වාහනයක් ආනයනය කරේ නැහැ ඉතින් එහු නායකයා අවසානයේ ඔහුට බැරදුනා ඔහු මම කියන්නේ ඔහු සර්ව සම්පූර්ණයි කියලා ගොවිතැන සම්බන්ධව පොහොර සම්බන්ධව ඔහු ගත්ත තීන්දුව පැහැදිලිවම පාරාවලලක් වුණා ඔහුගේ ඒකායන අරමුණ උනේ වකුගඩු රෝගීන්ට රෝහල් හදන්න නෙමෙයි ඔහුගේ අරමුණ උනේ රෝග ඇතිවීම වළක්වන්න එච්චරයි ඔහුට තිබුණේ එච්චරයි රෝග වැතිරීම වළක්වන්නයි ඔහුට උනුනේ හැබැයි තාම අවාසනාවන්ත තත්ත්වේ ඔහු රසායනික පොහොර තහනම් කරපු නිසා ඔහු රටේ හතුරෙක් වුණා ගොවියන්ගේ හතුරෙක් වුණා අවසාන ප්‍රතිඵලය ඉතින් පැහැදිලි හැමෝම පාරට බැස්සා ඉන්ද්‍ර නැති අය ගෑස් නැති අය පොහොර නැති අය ඒගොල්ලන් එක්ක පිටිපස්සෙන් ආව පෙරටු ගාමින් ජීවිපින් සජබ එජාප ඔබ කියයි ඉතාලියක මම දැන් සමන් රත්නප්‍රිය මේජාපිය දැන් ඉන්නේ ජනාධිපති ප්‍රදේශයක ගැත් සිටි අරගලේ තමයි දැන් අද වෘත්ති සමිති උපදේශක දනුෂ්ක රාමනායක කියන්නේ අරගලේ කප්පිටෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ කට්ටිය අල්ලගත්තන් පස්සේ ඔහු සතුටින් ඡායාරූපයක් දාන මෙන්න අපි අල්ලගත්තා කියලා දැන් ඔහු තමයි ජනාධිපතිතුමාගේ මාධ්‍ය ප්‍රධානියා මම මේ නම් දෙක තුනක් විතරයි මේ ගොඩාක් අය ඉන්න කට්ටිය අරගලේ නිසා හරි ගිය කට්ටිය හැබැයි අද මේ හැමෝම ඒ කට්ටියත් කියනෝ නෑ අපරාධය අරගලේ නෙමෙයි දැන් රට ගොඩ ගන්න ඕනේ හොඳයි අපි හැමදාම රට ගොඩ ගන්න පැත්තේ හිටපොයි මොකද මම ගුරු වෘත්තියෙන් අස්සෙලා යුද හමුදාවට බැඳුනේ 1991 ජනවාරි 2 මිනිස්සුත් මහ විද්‍යාලයේ බෙන්තර විද්‍යා ගුරුවරයෙක් විදියට ඉතින් එහෙම කළා යුද්ධ කළා සිංහ රජු වේදුර බැඳලා යුද්ධ දූත වාරයල 1995 ඔක්තෝබර් පළවෙනි දින යාපනයේ අච්චුවේරි අකුරු පහර ක්‍රියාන් විදිහේදී විදි පහරවල් දෙයක් වෙදලා අවුරුද්ද ක්‍රෝහල් ගත වෙලා ආබාධිතෙක් වෙලා තමයි මම 1997 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට වාඩි වෙලා සමත් වෙලා 98 දා 2001 දෙසැම්බර් වෙනකන් නීති විද්‍යාලයේ ඉගෙනගෙන 2001 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ලෙස දියුරුම් දෙන්න. යුද හමුදාවේ සේවය කරා. හරි. ආබාධිතෙක් විදියට 2007 දෙසැම්බර් මම විශ්‍රාම ගිහිල්ලා එළියට ආවිලා එස්එල් ගුණසේකර ජේසුස් නීතිඥ මහත්මයාට සේවය කරලා රණවිරුවන්ගේ නඩුවලට නොමිලේ පෙනී ඉඳලා. ඉතින් අපිට කරන්න පුළුවන් දේ කරා. මමත් එක්තරා කාලයක දේශපාලකයෙක් 2009 ඔක්තෝබර් 10 පලාත් සභා මැතිවරණයේ ගාල්ලේ දකුණු පලාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් වුණා 2014 දී පැරදුනා මොකද අපිට සල්ලි නැහැ අපිට වියදම් කරන කට්ටිය නැහැ වාහන දාන නැහැ මම විශ්‍රාමිකයෙක් යුද හමුදාවේ පලාත් සභාව වැටුපයි ඒ විශ්‍රාම වැටුපෙන් තමයි ජීවත් වෙන්නේ බොහොම අමාරුයි ඉතින් අමාරු නා අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දේශපාලනය ගැලපෙන්නේ නැහැ නිසා අපි පරාදුනා හැබැයි පරාදුනාට අපි රට වෙනුවෙන් හැමදාම හිටියා 2015 දී යහපාලන ආණ්ඩුව ආවා ඊට විරුද්ධව අපි සටන් කරා ඔබ මතකයිද රණවිරුවොත් එක්ක වීදි සටන් ඔය හැම දෙයක්ම කර අරගල කර හැබැයි රටට ආද රටට හතුරුන්නේ නැහැ රටට විරුද්ධ උනේ නැහැ රටේ ධනෙ නැති කරේ නැහැ කවදාවත් රටේ දේපළ වලට හානි කරේ නැහැ අපිත් මේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණ කර අපිට කඳුළු ගෑස් වැදුනා මහිරාජ් මාතර රණවිරුවා ගෑහක් නැති වුණා ඒ කාලේ නම් අපි වෙනුවෙන් බලන්න ගොඩක් අය හිටියේ නැහැ එහෙම තමයි සාමාන්‍ය හැටි දැන් යුද්ධය ඉවරයිනේ නේද යුද්ධයක් කරා කියලා මතක නැහැ නේ මෙන්න මේ අර මේ කියන මේ අරගුළු භූමියේ ගෝල් ෆේස් භූමිය තමයි මම ඉන්නේ මේකද තමයි කිව්වේ රණවිරුව කියලා කට්ටියක් නැහැ ඒගොල්ලෝ රස්සාවට සේවය කරන්න කියලා මෙතනදී තමයි කිව්වේ පන්සලට ගැහුවත් කවුරු හරි අනිත් ඒගොල්ලන්ට විරුද්ධව අත ඔස්සන්න එපා කියලා මේකද තමයි වෙල්ල මුල්ලි වයක්කාල කොටි සමරුම සමරු පුස්තානේ මම මේ ඉන්නේ මෙතන ප්‍රසිද්ධ පියනමක් ඒගොල්ලෝ මේකේ සමරුවා කොටි සමරුවා මෙතන ආගමික අන්තවාදීන් පෝරු උස්සගෙන හිටියා මෙතනට පොලිසියට එන්න දුන්නේ නැහැ දවස්වල පොලිසිය ආවම පනවන යන්න 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 ඔයගොල්ලෝ මොකද කරන්නේ යන්න යන්න එමෙ කිලේ ලෙව්වා හැබැයි පසු අපිට තේරුණා කාලයක් යනකොට හැමදේම වෙනස් වෙනවනේ නේද අවසානයේ පොලිසිය ඇවිල්ලා මෙතනින් කට්ටියම එලෙව්වා කට්ටිය නඩු දැම්මා නඩු දාලා නඩු ඉල්ලාස් කරගත්තා අන්තිමට කට්ටියම එලෙව්වා එලවලා දැන් මේ වන විට මෙතන මේ පේන තත්ත්වය තමයි මම ඔබට මේ පෙන්වන්නේ ඔබට පේනවා ඇති මෙතන කොහොමද කියලා එදී මේ හැමදාම හාරල මෙහෙම තියනවා හරි ඉතින් තාම මට පේනවා මෙතන මේ නිලධාරී ජනාධිපති මම මේ සමාවන්න මේ
බණ්ඩාරනායක පිළිරුව අසල මොනවා හරි පරීක්ෂණ වගේක් කරනවා. ඉතින් මෙච්චරයි කතන්දරේ. කෙටියෙන් කිව්වොත් අපි සිස්ටම් චේන්ජ් එකක් කරනවා කියලා මේ කට්ටිය මේ අ르ගල කරේ. මෙතන ඉවිච්ච සිස්ටම් චේන්ජ් එකක් නැහැ. ජනාධිපති රනිල් උපදේශක සමන් රත්නප්‍රිය ජනාධිපති මහාත්‍යංශයේ ප්‍රධානියා මේ රාමනායක දනුෂ්ක රාමනායකලා දැන් කාලගුණයට ජනාධිපති උපදේශකව ඉන්නවා. වෘත්තීය සමිතිය වල ජනාධිපති උපදේශකව ඉන්නවා. හරි. මම නම් දන්න සිස්ටම් චේන්ජ් එකක් නැහැ. තාම පෙට්‍රෝලියම් එකේ හොරා කනවා, විදුලි බලයේ හොරා කනවා. හරි. වරායේ හොරා කනවා. හැමදැනම හොරු. දැන් අද පත්‍රේ බැලුවාම හැමදැනම දැක්කනේ. අතරින් ගහලා මෙතනින් ගහලා හැමෝම හොරු. ඊයේ පෙරේදා මන්ත්‍රීවරුන්ට නම් පාර්ලිමේන්තුවේ ඉන්ධන දීමනාව ලක්ෂයේ 2 වගේ වැඩි වුණා. ඕවට විරුද්ධව අරගලේ කට්ටිය කතා කරන්නේ නැහැ, ජවිප කතා කරන්නේ නැහැ, පෙරටුගාමී කතා කරන්නේ නැහැ. ඇයි මේ ජනතාවට ඉන්ධන දීමනාවක් දෙන්නේ නැද්ද කියලා කවුරුත් අහන්නේ. ඒ ළමයි තම තමන්ගේ බලය. දැන් ඉතින් අපිට ආරංචි ලැබෙතුන රට එක්තරා කාලයක බියරගත්ත සරත් වංශක මහත්තයා පෙරටුගාමීන් එක්ක එකතු වෙලා තන්දිල්ලන්න හදනවා කියලා අරගලෙත් එක්ක. ඉතින් හොඳයි. මෙච්චරයි දැනට තියෙන තත්ත්වය. අපි සතුටු වෙනවා. මම හිතන්නේ මම දන්නේ නැහැ මමද කියලා මේ කෙලින්ම පාපෙදීකින් මෙතනට මුලින්ම ආවේ මේ අරගලෙන් පසුව. සමහර විට වෙන්නත් පුළුවන්. මේ එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් මට ලැබුණා මේ නිදහස විඳින්න. මාළඹේ ඉඳලා පාපෙදීන් ඇවිල්ලා අරගල භූමිය මෙතන එදා තිබිච්ච තත්ත්වය අද තිබ්බ තත්ත්වය ඔබට බලන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් ඉඳලා යන්න හිතුණා. सिस्टम चेंज अवश्य रटट मैं पीलिगन मुनवाद सिस्टम चेंज ओणे देशपालक व्यूधम अटुकरण मुलिम राज्य निलधारी व्यूधम गसा कैम अटुकरण हरी इलाट वूर्ति समिति विसी तमंगे सेवक इंट अयुक्त सागत असाधारण लिश दीमना बोनस पट्टा अरवेव लागे आयतन पाड़करोनी विदुर्बल मंडल मुखद तत्व के रेलवे तत्व मुखद होची අතිකාල දීමනාව සමානයි වාර්ෂික ආදායමට. හිතන්න කොහොමද කියලා ඈ වැටුප අතික වාර්ෂික ආදායමගේ තුන් ගුණයක්. මෙහෙම රටකට ගොඩ යන්න පුළුවන්. මේව අත තියනවා දාරකලේ කට්ටිය. ජවිපේ මේවට අත තියනවාද ඇයි? ඒවල වෘත්තීය සමිතිය වල බලයේ තියෙන ජවිපෙට. පෙරටුගාමින් සජබෙට. ඒගොල්ලෝ මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා සැබෑ වෙනසක් අවශ්‍යයි. අපේ රටේ වියදම් අඩු කරගන්න යුතු ආදායම් වැඩි කරගන්න ඕනේ. වියදම් අඩු කරන නම් ආසි අඩු කරගන්න නම් ඔය පාඩු ලබන ආයතන පුද්ගලීකරණය කරන්න ඕනේ. මේ බොරු වැඩ එදා විදුලි සංදේශ අද ටෙලිකොම් පුද්ගලීකරණය කරලා තියෙනවා. ඒ වගේ මේ මම මගේ නම් පෙට්‍රෝලියම් ජලය විදුලිය මේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න ඕනේ. හරි. ආණ්ඩුව එහෙම නැත්නම් රජයේ මහා භාණ්ඩාගාරයේ මොකකටවත් නිසා වැය බරක් විය යුතු නැහැ. වැය බරක් දරන්න බෑ. වැය බර දරුවොත් ඒගොල්ලෝ ඒක දරන්න වෙන සමස්ත ජනතාව විදිහට අපිට. ඇයි අපි දරන්නේ? ඇයි අපි කෝච්චිය යන මගින්ගේ මේ ගාස්සු අඩු කළේ ඒ වෙයිබර් අපි සාමාන්‍යයි දරන්නේ. ඒක දෙන්නේ ඒගොල්ලන්ට. කිසිම දෙයක් ඉන්ධනද ගෑස්ද හරිද දුම්රිය ගාස්සුද කිසිම දෙයක් වියදමට වඩා අඩුවෙන් දිය යුතු නැහැ. වියදමට සමාන ලෙස දියන්න. එහෙම වුණොත් විතරක් රාජ්‍ය වියදම අපිට පුළුවන් ඔය අඩු කරගන්න. රාජ්‍ය වියදම අඩු කරගත්තොත් අපිට පුළුවන් අපනයන ආදායම වැඩි කරගත්තොත් ණය ගන්න ප්‍රමාණය අඩු ගන්න අඩු කරගන්න. ඊයේ පෙරේදා විදේශ ඇමති අලි සබ්‍රික්ව පාර්ලිමේන්තුවේදී අපේ ආදායම වගේ තුන් ගුණයක් අපි समस्त आदायम वगे समस्त आदायम वगे तुंगण ट्रिलियन आदायम लुना बला लबे मासिक आदायम लक्ष्य का मारक विदंकर बट आवृद्धन हम बैठे नो बेगे तू गस्कर मे सिस्टम में नत्र करी तू अरे कुड़ा दे बलती नौकर पटांगा नो ने पाल मेन तु आप मीट नत्र अरे अवृद्ध पाए विश्राम बेट पत्र බුරු විදේශ සංචාරණ නැතර කරලා පාර්ලිමේන්තු කැන්ටින් එකේ රුපියල් 3000ක් විතර කෑම එකක් 150ට දෙන එක නැතර කළා. දිස්ත්‍රික් මේ ඡන්ද ක්‍රමේ නැති කරලා එමෙතන සමානුපාතික ඡන්ද ක්‍රමේ නැති කරලා ඒ වෙනුවට ආසනයකට වගේ කියන ආසනයේ ඡන්ද ඉල්ලන ක්‍රමයක් ඇති කරන්න ඕනේ. අඩු ගන්න සමානුපාතික ඒ කේවල ක්‍රමේ 70% සමානුපාතික 30%ක් අත් වෙන්න ඕනේ. ඉතින් ඒව තමයි වෙනස්. හැබැයි මේ අරගල කරපු කිසි කෙනෙක් ඒව වෙනුවේ නැහැ. ඒගොල්ලන් තිබුණේ කීයක්ද හොයාගන්න කියලා. අපි දැක්කා රට අයිය කියනවා මට 150ක් ඇවිල්ලායි කියලා දන්නේ නැතු ඒකවුන්ට් එක. ඉතින් මේකේ දමිතල කෑ ගැහුවා. මේකේ ඈ ගොඩක් ගොඩක් අය චරිත කෑ ගැහුවා. මෙතෙන්ට තමයි ආවේ රොෂාන් මහනාම්, නන්දා මාලිනී ආවා, සුනිල් ආරියරත්න ආවා. කලාකරුවෝ ඇවිල්ලා මේකේ සින්දු කිව්වා. හැබැයි අද මේකේ බල්ලෙක්වත් නැහැ. ඔබට පේනවා ඇති මේකේ අද කිසි කෙනෙක් නැහැ. හරි.
මම ඉතින් ආරාධනා කරනවා අපි නිදහස් කර ලේ හලලා නිදහස් කරගත්ත රටේ මුදා නොගත් කලාපයක් වෙලා තිබිච්ච මේ ගාලු මෝදර දැන් නිදහස් දැන් නිදහස් හැමෝටම ගාලු මෝදර නිදහස් එන්න ගාලු මෝදරට ඇවිල්ලා නිදහසේ යවිදින් අපි වගේ නිදහසේ පාපෙදීන් එන්න හරි ඉතින් ඔච්චර කතා කරන් තියෙන කතා කරන ගොඩක් දේවල් තියෙනවා හැමදාම රටට ආදරේ හැමදාම හරි දේවිනුන් පිණි හිටපු ඉරේ අවුරුද්දක් හිටියා නඩු හතරක් වැඩුණා හැබැයි හරි දේවිනුන් පිණි හිටපු අපි හැමදාම රටට ආදරේ මම මේ ජජිත් ප්‍රසන්න කතා කරමු ගොඩක් දේවල් අපි දැනට සමු ගන්නවා ගාලු මූදර එදා ආරගල භූමියේ සිට අද බලු බල්ලෙක් නැති හරි සිස්ටම් චේන්ජ් එකක් කියලා ඇවිල්ලා මොනවාක්වත් කරගන්න බැරුව ගෝඨාභය ගෙදර යවලා රනිල්ව ජනාධිපති කරපු ගෝඨාභය තායිලන්තේ එන්න බැරුව ඉන්න රට නිදහස් කරගත්ත රණවිරුවා කොවිඩ් වලින් නිදහස් රට නිදහස් කරගත්ත රණවිරුවා අද තායිලන්තේට වෙලා ඉන්නවා මේ සිස්ටම් චේන්ජ් එක නිසා එනිසා සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ මොකද කියන්නේ අපි බලවේගයක් හදමුද ගෝඨාභය හිටපු ජනාධිපතිතුමනි එන්න මව්බිමට අපි ඔබට ආරක්ෂාව සපයන සූදානම් අපි කියනවා කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්තුමාට ශමේන්ද සිල්වා ආරක්ෂක මහණ්ඩලික ප්‍රධානීට හමුදාපති විකුම් ලියනගේට අපේ ලැජ්ජයි මහත්වරුනි ඔබේ සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ තායිලන්තේ ඉන්න ආරක්ෂාව නැතුව ඔබ සූදානම් නැද්ද ඔහුට ආරක්ෂාව සපයන්න ඔබ සූදානම් නැත්තම් මහා ජනතාව සමග විශ්‍රාමික රණවිරුව සමග අපි සූදානම් ගෝඨාභය රාජපක්ෂ අපේ වීරයාට ආරක්ෂාව දෙන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබ සමග මිලලා සෙන්නවා මම ඔබට ජය වේවා උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා